පිලට එරහි සට්න ලෝපුරාරහල්වල සිදුවදුු. එක් ජපන් ජාතිගේෙක් නිර්මාණය කළ එක් කැපි පෙන්න වෛද උපකරණයක් පිළිකා ප්‍රතිකර්මෝවල ලොකු පෙරළයක් කන. ඒක තමයි පස්ටෝ කැමරා පිළිකාවක් ඇතැයි දැනකක් සැනින් ඒවත් කිරීම සිදුරන්නේ ඩෙස්ටෝ කැමරාවේ දව. සේට අනුවක් ආමාශ්‍ය පිකා රෝගෙන් සුවේ ලබාතිබෙනවා මුල් අවදීදී පිළිකාස්වා ඉවත් කිරීම. ගෙස්ටෝ කැමරාව නිර්මාණ කළ එ දහස්සන්සය පහාවසස. ඒ තරුණ වෛද්‍යවරයකුගේ සහතාක් ශිල්ිකුගේ අධිස්ානය ප්‍රතිඵල. අයිබෝන් පජෙක්් X අද අපේ කතාවට පාදක වෙන්න මෙන්න මේක. මේ ගෙස්ටරූ කැමරාව මේක චපානයේ නිෂ්පාතනයක් ලෝකීට දායාද කළේ ජපානය, අද මේක හැදිින් වෙන්න එන්ඩෝස් කෝපි. මුලින් ක කියීව ගෙස්ටු ගමරාව කියලා ීඩියෝ කැමරාවක් සවිකරපු මේක රූපරාම නරමින් ප්‍රතිකාර කළ හැකි උපාන්ගයා මේක පලමු නිර්මාණයට හැකි වුණේ චායරප ගැනීමට පමණයි. මේ බලන්න මෙන්න මෙතන කැමරාකාචය සම්බන්ධයි. මෙන්න ෆලශරයා. වගේම මෙ මේ කොට සැරල බැලුවත් මෙතන හදල තේර සයාපටලේ දමන්න පුළුවන් විදිහට හරවන්න මෙන්න මේ විදිට. හරි මේ තමයි ස්වීචය කැමරා ශටරයක් නැවෙයි ස්වීච මේක තද ක ළහම ල නිකුත්ව ඒන්න මෙත එමද මෙමත ලෙ නිකුත්වෙනවා හරි මේ ඉන්න මේ උපන්ගේ නිර්මාණයට දායක වුණු කණ්ඩායිම. හ වෛද්‍යවරෙක් හුඟක් තරුණ වෛද්‍යවරෙක්. ඒ වගේ මයි තාක්ෂන ශිල්පිය කමරා නිෂපාන සාමාගමක තාක්ෂ ශිල්පිය තවත් දේශ නිපවුම් කරුව කීපදනෙකුත් පෙරී. ඔන්ගේ වැඩි ල් කෙනට අුදුත්තිහායි ාලයට අවුරුදු විස්සයි මේ දෙව සිද්ව වනේ එක්දසන්සේ පනහවසර අවරුදු හැට හත්කට විතර කලේ ඒ ඇත ගස්තු ැමරාව නිමාය කරන ෙවනලොක ඔද්දෙන් තිවි කලවාග දොස්තර මහම මේකේ ඕන්නන මට ජවිත ේරගනීම යෝග අරමුණ. දහන්සේ හතුලිස්නාවයක් දෙවන ලෝකයුක්දේ ැල් තවමක් අලු ජපානය ආහාරහිගේකෙන හොද. ජපනලසියන් බොහෝදධන කරෝකය වුණනා මන්ද පෝෂණය ජනතාවගේ කුසපුරුවන්න ජපන් රජය මහන්සි ගත්තා රෝ වන ෝකය විශ විද්‍යල වෛද විද්‍ය අප ේටේයට. එදමසය හ නවේ වසරේ යුද්ධය නෙම වී අලුත්ශල්ලය වෛ්‍යවරේ ක්‍රෝහල්න්සේවට වර්තා කළ. වෛතුවරයාගෙන් නම ටැට්සුරෝ ූජයේ වයිස අවුරුත්තිය හයි. දොස්සර වූජි වේගෙන් පැතිරෙන ප්‍රතිකර්මයක් නැති රෝගයක් ගැන වදවෙමින් සිටිය. ඒක තමා ආමාශ පිළිකා. ඒකාලේ ආමාශ පිළිකා කල්තිය හඳුරාගන්න හැකි අවත්තිබනේ නැහැ. ි ඩප බැුව. එවනි විට ප්‍රතිකරර්මයක් කෝ සැත්කමකෝ කළ හැකි තත්ත්වඇතිව උනේ නැ එනිසා වෛද්‍යවරු කළේ ආපහු බඩ මහලා රෝග්‍යයක් ගෙදරයව උජ දොස්සර මහත්මෑයක් නහෙන්ඩ චරිතය හුගේ සසාගයන් දැන සිටියේ නෑ ඔුගේ සිතේ අපූරු අදහස්ක්තිබුණු බව්ල. ග සුතිස්සෙක් පිනිදා එද හසමස හස් නවය වස කැන්ටෝ පලාත පැටකන්නුනාා කිටි සුලිකුුණාටයි එදා රෑ චෝ වෙරලතීරය අසල තාකෝ දුම්ග්‍රී ස්ථානයේ දුම්රිය ගමනේ දුන් නැහැ පිළි පණවියයි වියක් හටගත් නිසා ටසුරෝ උජි දොස්තර මහක් මෙයා මේ දුග්‍රිය සිටියේ ඔහු දුක්‍රියයට ගොඩවුනේ සුවා නකරේ නගනු පලා නල වීදුරු සේරම වහල දමල නිසා මගේට ලොකුරස්්නයක් දැනෙන් වනාා ඕවන් සිටේ හොඳටම තැම්බිලා හැමදාම නිහට තැනැත්තව වුණුටත්සුරු ජ දොස්තර මහක්මයා අ කවදාවත් නැතුව කතා කරන පටන්ගත්. ඕහ සම කතතාාවට වටු අනිකකා මොත් සෝසුියරා කැමරා නිර්මාණ තාක්ෂ ශිල්පිියි ඔහු ජ දොස්තර මහත්මය හමවෙලාලති වනේ සවා ආවෙලා ව ව්‍යා පර කටයුත්තකට දොතර හත්ම සුගර හත්මයා කැමිතිකර ගත්තා පුංචි කමරාවක් නිර්මාණය කරන්න දෙන්න එකතුවෙලා බඩ ඇතුළි චයරුපග. ඒත් සුගර මහත්මයා ඒගෙන උනන්දුවක් දැක්වේ නැතිහින්ද. ඔජී දොස්තර මහත්මයා යුද්ධ කාලේ ඔහුගේ අදකම් කියන්න වා. දොස්තර ූජයේ අෞුදු විසිතු නේදදි වෛද්‍ය විද්‍යාපීටේ හැර චීනයේ සටන්බීමට ගියා. ඔහු වෛදවරයකු ලෙස සේවේ කලා පසුබෑමකට ලක්වවිසිරි ජපට හමුදාව. වෛද්‍ය උපකරන අවසන් වෙද්දී සොල්දාදුවන් බොහෝ දෙනා අමතක කෙරුන්. යුද්ධය දිවි ගලාවගත්ෙනකු විදිහට පිළිකා හඳනාගෙන ඊට ප්‍රතිකාරකිරීම තම අරමුණ බව උජී දොස්ට මහත්මයා සුභවිරාට කීවයි. හො හ මරාව හදන් ඕන ව තේරුම් කල දුන්න ජීවිත බේරග. සොල්ාදෙක් විදිහෙට සුවිියරත් චීනේ සටන් විීමට ගොස් සිටි කෙනනේ සගෙන් බොහෝ දෙනෙු මියගියයා ඔහු දැකතිෙබුණ. උජයේ දොස්තර මහත්මනගේ වදන් ඔහගේ හදවතට හොදින් කා ඇතුක. ොර ජ සමගතතා ාහ කරමෙන් සුගවිරාත වූ සටහන් තවමත් හොඳින් සරක. අගෝ සුතිස්සෙක්වෙනිදා සොලිකුණාටුව මහා හඬින් හමන් වනා ත්‍රෙස්්ටෝකවරාව නිර්මාණය මගේ දයිවයේ ඇයි එවිටයිමට වැටහු. මිකි ායේ ශූභයා පලාතය තමයි ොලින්ම්පස් ඔප්ටිකල් සමාගම ප්‍රධාන කාර්යාලය පිහිටා තිබුණ සූගරා මහක්මයක් රැකියාව කළ තැන්. සමාගම අලුත් ආරම්භයක් ලැබවා පමණ පතුරම් නිෂ්පාදනය කරමින් සිට ඔඕවන් දැන් කැමර නි්පාදනයට යොමෙන. අලුත් විදියේ අනවශයක් නිර්මාණය කිරීමේ කටයුත්ත පැවරී තිබුණනේ සුගරාට. ඒත් ඔහු වැඩි අධාන යොමෝ තිබුණේ ඩස්ටෝ කැමරාවක්නනි පදවන. සුකුරා ගැ ත යෙදේවා. ඔහගේ ඉහළ ප්‍රධහනින් හමුවෙලා පැහැදිලි කලා ඩස්ටෝ කැමරාවක් නිපදීම සමාගමට වාසයක් වෙන බව. ඒත් ප්‍රධානින් ඒ ගැන කැත්තක් දැක්වුේ නැහැ. ඒ නිසා ද්‍රෙස්ටෝ කැමරාසිහිනය බොඳ වීයන්න වුුණා. ල් ජැමන් වෛදවරයා තමයි මුලින්ම ආමාශය පරීක්ෂාකිරීමට යොමුුණේ එ දහස් අටසය හැට අටවස හුස්මෝල් දැක්කා කඩු ගිලින වීදිසයකස්කාරයක් ඔහු කල්පනා කලා ධර්පනයක් සවිකළ ලෝහෆයිපයක් ඇතුළු කරලා කෙලිරිම ආමාශය ඇතුළ බලා ඒ වසේ පලූ උබාගේදී ආනායනය කළ කුස්මෝල්ගෙල් ලෝහො පයිපය අදත් දකින ලැබෙන. මීතියෙන්න්නේ! ඔවුන් බඩා ඇතුළ බැලුව මේකෙන්ද ඔු ඒත් මේ වයින් පරීක්ෂණ කරද්දි මම ඉපදිලනෑ මෙන්න මේ විද්‍යයට තමා මේක ගිලින්නේ. මමනම් මේක ගිලින්න කැමති වෙන්නේ නෑ මේක ගිලින්න පහසු නෑ කියලයි මට හිතෙන්යි මං අහල තිනව සමරුන් ස්තරහදත් කරනලු මේකට ඒක වෙන්න පුළුවන් කළ හිතනවා මේක දැක්කම? ගෙටස්කෝප යනුවෙන් නම් කළ මේ ලෝහ බටය ඇතුළේ ධර්නයක් සවිකර තිබෙනවා ආමාශ්‍යය නිරීක්‍ෂණය කිරීම මෙහි අරුවුණ. ඒත් මේක රෝගීන්ට බොහොම වේදනාකාරී අත්දැකමක් වුණා. ලෝහබටයක් නිසා අන්නස්රෝතයට තුවාළුවල් ඇතැම් අවස්සාාවල දී රෝගියයා මැරුවට. ෙස්ටස්කෝපය අනතුරදායක නිසා ආමාශය නිරීක්ෂිණය කිරීමට ආරශ්්‍යත උපකරණයක් අවශ්‍ය බව ලෝපුරාකාටත් හොඳින් වැටහුුණ. ඩෙස්ටෝ කැමරාවක් නිර්මාණය කරන්න ඕනෑ සුගිරාගේ හිතට වද දෙන්න ඕනා. දරුවන් සමඟ විනෝධයෙන් කාලයගත කළ ඔහු ගෙදර සිටිද්දී පවා කාමරෙට වෙලා කල්පන කරන පටන්ගත්ත. ඩස්ටෝ කැමරාව නිර්මාණය කළයුත්තේ කකිසේද සැල්සුම් සටහන් ඔහු බිත්තිියේ එල්ලාතිබුණ. දවසතිස්සෙම ඒවා දෙෙස නෙත් දල්වාගෙන බලා සිටි. ඕහු ඒවා කාමරේ බිත්ත පුරාම සටහන් නෙදල තිබුණා. ඒක අටයි දාහයක කාබරයක් සටහන් තිබුුණ හැම්ම තැනව. ඔහු තනින් දුඩවන්න පටන්ගත්තා මෙන්න මෙහෙමයි මේක වන්න ඕෝනේ මේ විදිහට හැදුවෝ හරි වගේ මුුණන්න පටන් ගත්තා අලුත් ඒව අඳින්න පටන් ගත්තා අන්න එහෙමයි ඔහ අදිෂ්ඨන්ශිලී වුුණේ මසයක් අද ග්‍රස්ටෝ කමරාව නිර්මාණයට නව පන්නරයක් ලැබුුණ. ඒ මාරුවක් ලැබුණු තාක්ෂිණ සිිල්පිය කමුවවත් සමකයි. මසහාරු ෆකහුමී අවුදු විසිනවයයි. ඔහු ඔහුගේ ප්‍රධානයක් සමඟ ගැටු ඇතිකරගෙන තිබුණා නගානෝ කර්මාන්ත ශාාවේ නිශ්පාදන ක්‍රියාවලේ වෙනස් කල නිසා. මසසාහර ෆූකහමි දක්ෂෙක් බව සුගවිුරක් දැනසටි නිසා ගැස්ටෝ කැමරාව වහදන්න උදව් වෙනවා දෑඇහවා. යුද සමයේදී ෆූක හොමි හමුදාව ඉහර නිලෙයක් දැරුවවා. සොල්දාදුවන්ට නිරදි ලක්යක් සහිත මැසින්තුවක් නිපදීම මුල්ලුණු හමුදා ඉජිනේරවා වඋනේ හ නව නිර්මාණකරුවෙකු විදියට නම් එදිනදා භාවිතයට ගන්න කැමරා වෙළඳ පොලට නිකුත් කිරීමට නිපදවීම නම් ගොහම පහසු කටයුත්තා. ඇත්තටම මට ලොකු ඕනැකමක් දැනුණා මේ වැඩට අතගාන්න. එහින්දැයි මම එකට කැමතිවුණේ අන් ඒ විදියටයි මං මේ වැඩේට සම්බන්ධ වමේ. පිරිස ටෙස්ටෝ කැමරාව හදන්න පටන් ගත්න්න. ඔන් හැමෝම තරුයි. ි දොස්ර හත්මය අ රෝගෙන් බල අවසන් වුනාම කඩිමුඩි ඔොලින්පස් කර්මාතශලාාවට ාව. දිවාකාලේ අන්වීක්ෂය නිර්මාණය කළ සුගුරා ප්‍රා්‍රිකාලේ වෙහෙසුනා ගැස්ටෝ කැමරාව හද. මේ තියනෙ ගැස්ටෝ කැමරාවේ මුල් ආකෘතිය ඔුන් මාසයක්ත්කසේ සැල්සුම් අඳින්න වුණා. දොත්ටන හත්ම පැහැතිරි කළලා වැදගත්මදේ රෝගයක්යට අනතුරක් නෝන විදිේ උපංගයක් නිර්මාණය කිරීම බව. කැමරවෙ සියලොකොටස් මිලමි දොල්හක් පමණු නලයක් ඇතුළේ අන්තර්ගතවුණා නලය අන්න ශෝතයටත්වන අසෙහි. යුද්ධේ නිවාවිී වසර හතරක් අදී ආහර හිංගයක් පවා පැවති කාලයක ඉතා සෝක්ෂම වෛත උපකරණයක් නිර්මාණය කරන්න ඔවුන්ට පුූලුවන් වේවිී. අිහෝගමඇද ගෙටෝක රව නිමාණ ආරමෝ. මෙන්න ගෙස්ටස්කෝප උපාන්ගේ අපි කලනුත්ම එක පෙන්වා. මේක ජපානයට අනයිනය කළේ දස් නවස දෙෙස් දෙකේ ද. මේක සෙන්ටිමීට හැත්ත හතරක් දිකයි සන්ටිමීටල් හැත්ත හතරක් හරිම සයිමත් නේද හරිම හදල තියෙන ලෝහවලේ කෙරවල පැහදිලවූ පෙන්වන්න. මෙතන බලන්න? අද අපේ ආරදිිතා මුත්තිේ රංග ශිල්පනියක. යෝම සිඩා. ස්තුති ආරතන කලලා ශද ගස්ට කම ගිින් හරිකැමත ඒත් ඉදස් කපි පරක්ෂණවට යොයිලා තයෙනවා අදේක බොම සරල පරිීක්ෂයයක් මං අවරෘත්්ෙකට දෙවරක් පරක්ෂණ වලට යොමවෙනවා. මෙන්න මේක ගොලින්වනාම් මොකද හිතෙන්නේ. ත්ොයි මේක නම් හොගක් කමාරයේ මෙහමයි අපේ සිරුරු කෙලින් නවෙනි තියෙන්නේ. ඒ නිසා ගිලින්න නම් අපේ සිරු හැද කරගන්න වෙනවා. ස්රෝතය කෙලින් තියාගන්න ඕන මෙන්න මේ විදියට. හරියට මෙන්න මේ වගේ මෙතන ටෙනකල්ම දිකයි. එකහැන මෙතන්ටෙනකම්. ඕ මඩයඇතුේ මොුණද වෙන්නවට දැනගන්න ඕන නිසා සෝල්මික පවිච්ච කල ලාලයක් තිබුණා. එකනේ මං ඔබෙන් අහන්නකමතිී ඔබේ පවුලේ සමීපතම කවරුහරි කෙනෙක් හිටිය අද පිකාවක් හැදිලා ජීවිතයෙන් සමර්ගත්ත. ඕ මගේ සයා ඕ. අපි විීඩියෝදසන් වලින් පෙන්වා ගෙස්ට්‍ර කැමරාව නිමාණය ආරම්ගල හෙි දොස්තරමහත්තෙක් මැදියක් වෙලා යුදධ සමේ බහෝ දෙනෙක් මැරුණ, ඕට ඕන්න ේරන හැකයවක් තිබුන්නේෑ පස් හෝ ගෙන පස තැවුණ ඔහට ඕනි උනේ ජවිත බේරගන්න. මම උපන යුදතෙන් පස්සේ. එක් යුද්ධය කන අහන්න ලැබුණ ඊට මුහුණ දීපවායගෙන්. මගේ තාත් යුදතට ගියපු කෙනෙක්. ස්ියුතිටගේ හැමෝම් වගේ මිනිස්ශ්‍රීවිතයක් කොයිතරම් වටිනවද කියලා හොඳින් තේරුම් අරගෙන තිබුණා. වි එකෙන ගැඹරු අ පෝධයක්ක ඔුන්තුල තිබුණා යුද පිටිය අදැකින් අමත කරන්න මගේ තාත්තට හැකඇවත් තිබුණන්නේ. යුදධ ප මේට සදන්වදු යාලෝකෙන මතක් විදි තාත් අදටත් කඳළු සලවා සොල්දාතු හැම ෝම එකනකා හුඟක් සමීල් පයි. එකනිකා එවිදියට මරුණම එක දරාගන්න බෑ පෛ්‍යවරක් විදිහට එක හුවක් අපහස්සුවයි මංහිතනන්නේෙකහුගේ හිතට හොඟක් වද දෙන්න ඇති. ඕවුන් නිර්මාණය මූලික සැලසු මැදල සගස් කලා ඒත් පුංචිම කංච කැමරාවක් සිරුල තුළට ඇවීම නම් පහසු දෙයක්කු නේ නෑ ොඇම්බරේ එදසන්සේ හතලස් නවේ. හිඩික යුකාවා නොබෙල්තියාගේ හිමිකර ගත්තා බෞතක විතාව වෙනුවේ. ලෝකෙට වැඩදයිදයක් කරන්න ජපානයට පුළුවන් බවයින් තහුරූුණ. ලෝපලු රැස්්ටෝ කැමරාව නිර්මාණයට සැරසුනු තිදෙන එම කටයුත්ත කලේ නිවාඩු පාඩුේ. අවශ්‍ය කොටස් එකනෙ ිදගතේ ඕවන්ගේ වැටපේ. උු සිද වුණ මිට කහිපයක් සමඟ හැප්පෙන්. සයාපටලය මලිමිට හයක්හෝ ඊට අඩුුවී යුතු වුණා. හුගයොමී කැපුුම් උපකරණයක් යොදාගෙන මලමී තිස් පහේ සයාපටලය කැපවා මිලමීට හයක් වෙන් දැන් සයාපටලේ විෂ්කම්පය මලමීටර් දෙකය දසම පහ පැහදි චාරුපයක් ගැනීම වැදකෙින්. සුග රා ලිපස් ම්හලේ කාර්මි ශිල්පියයකුට කිවා කැමරා කාචය නිර්මාණය කරල දෙන්න ඔහු මා සැක් ඇතුළත ඒ කටයුතු සම්බූර්ණ කළ. විසනාගන්න බරි ගැටලෝකට ඔවන් හුණදී සිටි. බඩයතු අන්ුරේචායරෝප ගැනීම යොදා ගන්න සිදුණු විදිදුිබලබේ මිමි පහ පලකින් යුක්ත ඕනු. සුගරා විදුලි බල්බ සොයමින් වේසෙන්ව වුණා. ඒකාලේ විදුලි ලල්බ නි්පාන කම්මහ තිබුණේ ශිවේයා සහ ඉවිශිවල පමණක්. විදුරරි බල් නිෂ්පාදන කම්හල් ලා බල බණනුනා නත්තල් ගත් සර සන්න විදුරබිවුලු ඇමරිකාවට විකුණමි. කිසිම කම්හලක් මිලිමී පහක බල්බයක් හදන කැමතුුණේ. දවසත් සුගියවරා ලයි් නැ්ති කම්හට ගොඩෝඩු. ඒ ඕනෑම ප්‍රමාණයකට විදුරිිවල් බහදන්න දන්න වැඩකාරයක් කම්හලේ ඉන්න ආරංචි වෙන. සුගේිරමහතාට හමුණු ඒ වැඩකාරයක් අරුණ හාදේ. අවුරුදු විසිතුනයි. මසාට ඔහු මරු යම්යම්. සුගේරට වැටහුනා මරුයාමත් දක්ෂයෙක් බව ඕනෑම ප්‍රමාණයක විදුරිිබල් බයක් හදාද. ලොක විශ්වාසයකින් සුගුරා මර්ුයාමාට කියවා ඔබේ හැකියාවට පුළුවන් වේ වි ජීවිත බේරගැන්න කියද මරුයාම අදත් විදුළි බල් විෂ්පාදනය යඒදෙන. ඔහුගේ කම්මල පිහිට අති වෙෙන්නේ ටේ භාෂිනුවවර ගුණමා පලාක. අද හු ගුවන් ්‍යයානා සඳහා අශ්‍ය විශේෂ බල්ප පවානිෂ්පාදනය කරන. ර්යමම හතාට අද වගේ හොඳින් මතකයි එදා සුගරහමුණු අවස්ථාව. ඔහු කවා මේ වැලින් හුග දෙනෙකුට යහපතක් වෙන කියලා. මේ වැඩේ සාර්ථකෝ කරන්න පුළුවන් වුනොත් එය ලොකු ජෑග්‍රහණක්කිවා ඔ ලොකෝට කයිවාරු ගැව්වා හ ැන් ඇැති මම බැෑකියවි කියලා. ඒකයි ඔහු මගේ හිත ඇදගන්න විටට කයිවවාර ගැවේ මොව. එක්ක පයින් වැඩේට කැමති වුණ මම කිවවා මම කැම. මරුයාම මහතා බල්බනික දන පටන්ගන්න. ඔහුට වැටිහුණනා අස්ය ගුරාට පෝනෑ එසේ මෙසේ බල්බයක් නෝන බව. බල්බය ප්‍රමාණයෙන් කුඩාකා එය වැඩි තීප්‍රයකින් දැල්වෙන අවශවී තිබුණු. මා සැත්ත එසේ මහසු වෙලා ඔහුට අදහසක් කල්පන වුුණ. ල්වේ සෝචිකව දඟ දෙකින් වැඩි කලා වැඩියෙන් විදුලිය ගලෑමක් සිදුවෙන ඉඩ සලසාතිබ. ඔවුවහම යක්නදා ගැලුව. ඒක ඇස් අන්ද වෙන විදිහ ජීප්තිිය මරයාම බොහොම විස්වා සැක්කතුෝ සුගි රට බල් බේපෙන්වා. බල්බය තු පරක් හොින් දැල්ලුට හතුරනි පාරයක පිච්චු සූගිරාගේ මුහුණ බැරැරුමුණ බඩ ඇතුළෙ සෑම තැනම් ජෑයරුප ගන්න නම් බල්බය විසිපාරක්කක් දැල්වේ නොනේ ඔහු මරුයාමට පැහැදිලි කළා. ඒ කාලයේ විදුලි බුගලු නිෂ්පා දෙකෙක් විදිහයට අපි හිටියේ බෝම ආඩම්බර. විවිඩාකාරය විදුලි බල්බ නිපදවන්න හැකියාවත් තිබුණු නිසා. ලයිෆ් බල්බ නිෂ්පා දෙකයන් හොඳ නමක් දිනාගෙන ඒ. ඒක තමයි ඇත්ත ඔවුන්ට කරන්න බැරි දෙයක් නෑ හෙමයි කවුරුස මගේ සමාගම ගැන කිව්ේ. ඒත් මේ විදුලි බල්බය නිපදිවීම මට අමාරෝ වනා. ඒක මගේ කීර්තනමයට කැලලක්. මේ අතර උජයේ දොස්සර මහත්මයක් දිනපතා ප්‍රතිකාරෝලින් පලක් නොවනු පිළිකාරෝගෙන් සනසන්න වුුණ. ඔහු සිතේ කනස්සල්්‍යය ඔහුට ඕනෑ ඇවිදිට ගැස්ට්‍රෝ කැමරාව හතන බැවුුණු නිසා. සුවිවරාසා පුගහොමි දැක්ා ුජ ොස්ර මහත්මය මූන එල්ලන්න ඉන්නම. ඉතින් ඔවු දෙන්න ඔවුන් සතු උපාංග සියල්ල යොදාගෙන අත්හලා වැැලිම කරන සැලසුම් කළ. රෝගයට අනතුරක් වේවිඇයි බියෙන් ලෝහෝ පල්ප භාවිතහන් නො කරන්න ඔවන් සිතාග. ඒ වෙනුවට උපංග සියල්ල බහලු රබර් නලයක් යොදාග. ඉතාමත් නිවරදිල සවපරණ නිර්මාණය ශූරයෙක් වුණු පුගුහොමි එක දිගට දින ගණනාවක් විවාරෑනු බලා පැති අස්ථානයට වෙලා අත්හදා වැැලිමක් කරන්න පුළුවන් විදිී උපංගයන් නිර්මාණයක. තද ැලි කරන්නේ යොදාගත් උපාන්ගේ නිර්මාණයට ඕට මාස හතරක් ගතම් නලය කෙලවර මලමී දොළහලා කැමරාව සියලමකොටස් ඒතුළ අඩන්ගුණ ෆලේශය බල්බේ දැල්වෙන්නේ දෙවරක් ඔතුන්වරක් පමණවා ඒත් දැන්නේ අත් අහද බැලිීම කරන්න පුළුවන්මටමක තිබුණ. දෙෙසැම්බරය එක්දහ සහන්සේ හතුලිස් නවේ ටෝකෝ විශ්වවිද්‍යාලයට අනුබද්ධ කුඩා පරේෂණ රෝහලේ කාමරයක් යොදාගත්තා ටෙස්ටෝ කැමරාවත් තදා බලනල. කැමරාව නිපදදු ඔලිප්ර් සමාගමේ සුගුරා සහ ෆොකහොමි දෙදෙනක් එතනට ඇවිත් තීටිය. අත්ථා බැලිමට යොදාගත්තේ බල්ල. බල්ලාගේ ආමාසියට වතුරපුරවාතබුණා ආමාසියට තුවාල සිදුනොත් ඒය වලක්වන්න සහ ජෑරූප ගන්න පහසුවක් වෙන්න. අත්තදා වැලිීමේ පරීෂණයට කවුරුත් අභියෝග කළේ නැහැ. උදරේ තුළ ජෑරුප ගැනීමේ පරීක්චෂණය ඇරබුණ. කැමරස්විචය තුන් පාරක්‍රාත්මකවුණු. මේ තියෙන්නේෙ එදා ලබාගත් චයරෝප වලාකුළු බැඳිලවගේ සුදුපාට කිසිවක් පැහැදිලුව පේන්නේෙ නැහැ. අප පහැදිලිවෙන්නන්නේ හේතුව ආමාශික යුෂ වතුර සමග මුසූරු නිස ඊළඟවතාවේ ආමාශියට සුළම්පිරෙව්වා ෆ්ලේෂර් බල්බෙන් මාරු කලා දෙවනිවට චායරපගෙන ීමක් සිදු කළලා. මේ තියෙන්නේෙ බල්ලාගේ ආමාශ්‍යය ඇතුඩේ ඡයරූපිය. අත්තදා බැලීමේදී ගැටුළු රැසක් මතුුණු බව එතන සිටි පිරිසට වැටහුුණ ඔවුන්ගේ මුහුණුම් මැලවුුණ. චායරුපෝලින් ඔවුන්ට දකින්න ලැබුණේ ආමාශය කුමන කොටස දැයි ඕුන්ට පැහැදිලුුණේ නැහැ. මේ විදිහට රෝග විනිශ්ය කිරීම විතරක් නොවී සැත්කමක් කිරීම පවා ආසරුයි පිරිස අලු අභිෝගයකට මොහුණ දුන්. ඒ නෝ නාශ්‍ය චයරප ගත් පඇ දදි හිද චයරපගත්ත කොමල ස්ථන දයි දැගන්න බැරුල ඒ තමයි ප්‍රශ්නේ ි දක් ෙුක්ගේ ආමාශය කොයිතරම් ලොකයිද හ ම දන්න න දැගන්න පෑ ම හලත විදටම් සැටිමිතුර විසි පාක්විතර ලොක ර මලග නරුව පොට බල. මුල්ලවදී පරීක්ෂණ කරදදිී ඇන්ඩ ස්කෝපය ඇතුලුක ඇට කලින් ආමාශ්‍යය පම් බීමක් කරනවා. සාමාන්‍ය ප්‍රමාණයට වඩ දෙුණ. මෙන්න තියනෝ ගැස්්‍රෝ කැමරාව. මෙන්න මේ විදදියට ඇතුළට ය වෙනවා. ආරි! මෙන්න මෙහිමයිවන්නේ. ඉහලකොට චායරෝප ගන්න නම් ඒ පහසුවෙන් හොඳර ගන්නපුලුවන් එත් සමහර වෙලාවට මෙන්න මේ හරි නැත්තම් මෙන්න මේ කෙරවල හරි පරක්ෂා කරන්න වෙන. ඒ සිරු. එතින් කලු ගැටලුවක්වොරන මෙන්න මේකට පිලිකාක් තියනක කෙලා යාලා බැන සිටයා නම් ඒකොට විතරක් හොත් කරන පුළුව අගුණනා. හම කරද ආමාශය අන කොතනකවත් පපන් ඕන නෑහ. ඒ හින්ද සැත්කමට කලින් නොන් දැනගන්න ඕනෑ. පිලිකාව බිඳ්හරට කො නැද ඊට පස්ස ප්‍රතිකාරකිරීම පහසුවක් ෙන. ඔඋන් තවත් කෙරලුවකට මහුණදී සිටියා ඒ ෆ්ලේශ බල්පය ආමාශය ඇතුල හරිම අඳුරුවයි ඉතින් චයරෝප ගනිද ආලෝකයක් නැතුව බැහැ. ඕඒ හරි ආමාශය ඇතුළලඉතින් හොඳටම අන්ඳුරුවන ඒ අහරේ කල්පනා කරලා බලන්න? ඔවුන්ට භාවිත කරන්න පුළුවන් වුණේ ඉතාමත් කුඩා මිලම පහක වගේ ප්‍රමාණයක ෆලශ බල්බයක්. අපි සාදරයෙන් පිළිගන්නෝ මසාටෝ මරයාම මහත්මය මෙය තමයි විදුලි බල්බව නිමාණය කළේ. බොහොම ස්තුූත යෝබේ පැමිණිීමට බොහම ස හමුමම කැන්න මරහම මහත්මයා මංහන්න කැමතිේ ඔබට මොකද හිතුනේ ආමාශයේ එලිය කරන ෆ්ලේශ බල්බයක් ඕන කෙ කිව්හම. ඕ මට උනන්දුවත් ඇතු වුණ. උනහන්දුව කැතේ ඕහ ඒම දෙයක් කරන්න පුළුවන්න්නම් ඒක හැබෑටම අපූරු දෙයක් කියෙලා හිතුුණ. ආමාශයේ නොදැන් නතැන් පරික්ෂා කරන්න. ඒවිදිේ බල්බයක් අදන්න පුළුවන්න. ඒක හරි අපූරු දෙයක් වේවි කියලා. මට කල්පනාවනාා. ක්ෂ ිල්ික් නිර්ණකරක් දිට කැමති න ත්සකර ලන්න හරිට අ නිර්මාණකරුව කැමති විදියට වැඩ සිද්ධ වනේ නැති නිසා. එදා මට යුතුන වැඩේ අතඇරලදාන්න සුගවරමාත්මය ආවා සතෙක් යෝදාගන කරන පරීක්ෂණය බලන්න කැමති දැහ්වා ඕ බල්ලන්න දගත් පරික්ෂක තමයිඒ තමයි හව හරියට හරි වැඩිය තේරුමක් තිබන නෑ. මම වැඩි කරමු කියල කිවවා. පරීක්ෂණය කරද්දි බල්බේ දෙපාරක් පිච්චුණ. දොස්ත්‍රමාතය මටලන්වෙල කිව්වා මෙහෙමනම් හරින්න නෑ කියලා. ඕ! ඒ ඇත්ත වැඩි අවුල්ලනා ඒ දවසක් අහඹු සිදුවීමක් සිදදුවෙලා ඒ සියලුම දේ වෙනස් වනා. ව්‍යපෘතිය යලි හරිමකට වැටුණ. බල්ලා අ යෝදාගෙන කළ අත්හතා බැලිමින් පස්සෙමා සහයක් ගතුුණ. ගැටිලු දෙක් මතුව අතිබ විසුමක් නැති ගැස්ටෝ කෙමරාව නිර්මාණය ජයවරපගන්නේ ආමාශයේ කෝතන දැයි දැන සිටියෙන්නැහැ ඒ වගේ මයි ්ලෂය බල්බය විසිවතාවක් දැල්වෙන්න ඕනෑ. ඩැඩි උත්සාහෙන් කටියයුතුරූජ දොස්්න මහත්මයක් දිගටම බල්ල අන් යෝදාගන පර්ේෂණ කරන්න වුණා. බරනලේ දික අඩුකරමින් චයරප ගැනීම කරන්නේ ආමාශය කුමන කොට සෙදෑ හඳුනාගන්න උත් සහ කලා එත් ඔහුට අවශ්‍යදේ ප්‍රතිඵල ලැු නැෑ. තවත් වෛධවරෙ මිට් සුනෝසුකේ ඉමා වැඩට හවුල් කරගත්ත සහයකෙක් විදිහල. දවසක් හවසවරුවේ විදුලි පහන් දල්වන්න ඔහුට අමතක වී තිබුණා ඔහු පරේක්ෂණ කටයුතු කළේ අඳුරේ. හදිසේම ඉමයි දොස්තර මහත්මෑ කතා කලා. බල්ලගේි බඩේ එලියක් ආමාසය ඇතුළට එඇවුණු ෆෑෂර් බල්බේ අලෝකය බල්ලාගේ සමහරාහ මුදින් පේනවන. ෆලේශර එලි අනුව චෑරුප ගනිමෙන් සිටින්නේ ආමාශය කොතන දැයි දොස්තර මහත්ම ඇර දැන ගන්න හැවුණ. අපි හැමදාම අත්තාතා බැලිමි පරීක්ෂණ කළේ සවස හට පහුවෙලා පරේෂනාගාරය අඳුරුයි එතන වෙන කවුරුත්ම නැහැ. ආමාශයට ඇතුළුණු ප්ලෑචර් බල්බේ යාලෝකය. හැදිලි ියට ස්වනල්නප දැනගත්තතා ආමාසේ චරෝපගණමින් සිටන තැන. ්‍රාතී දහයට විතර බල් නිෂ්පාදක මරුයාම ොලිම්ප්‍රස් කම්මලෙ සුවිරා ප. විේශේ විදු ලල්බයක් අහත දෙන්න ඔහගගේෙන්ඉල්ලා මස අටක් ගතවේතිබුණු විදුර බල්බ සූත්‍රිට ගැන විේෂ අදධනයක් යොම කරමින් බල්බ නිපදෝමින්සිට මරුයා සුවිර මහක්මයයා අතර විදුර බල් යක් වන්. ඒ වල්බය විසිවතාවක් දැල්ලුනාා ආමාශ්‍ය ඇතු එක දහඩිය මහන්සේ ප්‍රතිඵලයාල දැඩි අධිස්්ඨානයෙන් කටයුතු කළ හින්දයි මට බල්බය හදන්න පුළුවන්ගොනේ. කෝමාරි ඒක කරන්න ඕන කිය මට හිතුණ. නිර්මාණකරුවෙක් විදිහට මොකක් හරි හදල දෙන්න බාරගත්තු ඒක මම කෝහෝම හරි හදල දෙනින් හිතාදින. දොස්ත මහත්ම ටොකෝ විශ් විද්‍යාලයට අයිුන්පතක් ඇව්වා සායනික පරීක්ෂණයක් කරන්න අවසර ඉල්ලමින්. ලොකුම ගැටලු මතුුණේ එවිටයි බෙස්ටෝ කැමරාව ගිලින්න ඉරිපත්වනෙන කවරුද. ඕජ දොස්තර මහතාගේ ප්‍රධහනයා දොස්තර සකමොටෝ කැමැත්තෙන් අත ඉස්සවා දොස්තර සකමොටෝ හිටියෙද නිරන්තර උදරාභාධියකේ අත්තදැ බැලීමට තමා යොදා ගන්නයි ඔහු ඉල්ලීමක්. සැපතෙම්බර් එහසේ පන් හා. ලොව පළමුුවරට පුද්ජලෙකුගේ ආමාශය පරීක්ෂා කරන්න කැමරාවක් ඇවි මාආරම්භ කෙරු. පරීක්ෂණය බලන සුභියරා මහතා ඇතුළ අනෙක්තිර සහභාගුණේ බල්බය අක්්‍රිය වෙන්න එපායැයි දෙවියන්ට යාඥා කරමින් ඌූජ දොස්ත්‍ර මහත්මයට ඕඩයුනේ ජීවිත බේරගන්න කැමරාවක් හදන්න ඒ ගැන සිතිමින් දොස්ත්‍ර මහත්මයක් දෙවන්ට යයාඥ කරන්න වනව. සසාහයෙක්විදිහට කටයුතු කළ තරුණ දොස්තර එමයි ඩෙස්ටෝ කැමරව සූදනම් කළ ඌජ දොස්ත මහත්මය නොයිවසිල්ලෙන් සුවිචේ තද කළ සැක්කම් කාමරේ අන්දුුරේ. සැකමොටෝ දොස්තර මහත්මයාගේ බඩ දහතුම් නොතාවක් ආලෝකුමත්තු. චයරුපගැනිෙන් පසු ීමමයි දොත්‍ර මහත්මය දුව ගියා පහ මාලේ චෑයරුප ශිල්පින්ගේ අඳුරු කුටියට චයරුපය මතුරගන්. සයා පටලේ ඉවතරගන්න ඩෙස්ටෝ කැමරාවේ කෙලවර වවෘතරා විතරයි එමයි දොස්ත්‍ර මහත්මයක් සුදුමැලෙවුුණා හුගේ අත්වුලන්න ඕන. ඇතුළේ සයා පටලයක් තිබුණේ නැහැ. චාරූපගැනමු හොඳින් සිද්ධෝන. ඒත් ම කැමරාව කාම්්‍රේට් ිල සයාපටලි එලියට ගන්නව වලදදි ඇතුළේ සෑයා පටලේ නැ මට සිහිය නැව යන්නවා ක්‍රියාව ැන්ම මොකද කරන්නේ මහ ලැක්්ජාවක් තමා සිද්ධ වඋේ. දොස්තර හත්ම ල්ලකිව එක මගේ අතින් සිදුුවනු අවස්ස වීමක් ලොකුල එච්චක්තම. ඉමයි දොස්ත්‍ර මහත්මය ඔවුගේ ප්‍රධානයයක් සකමට දොස්තර මහත්මයට කාරණාව පැහැදිරි කලාා ඔහේ මමෝඩේ සකමට දොස්ත්‍ර මහත්මය කකිවේ එකපමට ඔහු අයත් පගිලින සූදානමුණා අයත්වාව ගැස්ටෝ කැමරාව සකට දොස්්‍ර මහත්මයාගේ බට ඇව්. මේවාතාවේ ෆ්ලැෂය බල්බය විසි එක් වතාවක් දැල්ව මේවා තමයි මිනිසුක්ගේ ආමාශයඇතුළගත් ලොව පළමුචායරූප. චෑරුපොලො පැහැදිලව දකින ලැබුණා දොස්තර සැකමටෝගේ ආශය ඇතුළෙ තැන්. පරේෂණය සාර්ථකුණනාට පසුදා සුගවිරාමහත්මයා විදුරි බල්බ නිෂ්පාදකයා මරුයාම හමුව එන්න ගිය. සුගරා මහතා මරුයාමාගේ මේසේ ළඟාසුනු ගන්ත. මාසික පටඩියට ගන්න පුළුවන් තරමේ විස්කිබෝතයක් ඔහුගේ අතේ තිබුණු පරේෂණයක රද්දී ඒ සාර්ථක වෙනවක් දකින්න මරුයාමා සිටියේ නැති නිසා සුගිරාට ඕනෑවුනේ මරුයාමා එක සතුට සමරන්නයි. එයා කිව්වා වැඩි හරි! එයා මොකද්ද කලී දන්නවාද. එයා බෝතලයක් අරගෙන යාාව මාව මුණකෑෙන්ද එය සතුටිම් කිව්වා! වැඩි හරි! එය අරංාවි විස්කි භූතලයක්. මම පිළිතුර දුන්නා ඔය ඇත්තමද! සිදාම් මගේ හිතට ලොකු සැනසිල්ලක් දෙනනාා කවදාවත් නැතිවිදිහේ. ඌජි දොස්ර මහත්නය ඔහුගේ පරීක්ෂිණය අවසන් කලාට තවත් කරන්න දේවල් බොහොමයක් තිෙබොු. බ තුන් වෙනිදා එක් දහස්නමසය පන. රටපුරා විශ්වවිද්‍යාල වලට සම්බන්ධ වෛදවරු පන්සියක පිරිසක් එකට හමුණ. ඌජ දොස්ත මහත්මයක් කරුණු කාරණා පහදා දුම් ගෙස්ටෝක කැමරාව යොදාගෙන බඩේ පිළිකා ඇද ස්වයා ගන පුළුවන් නොත් මුල්ලවදයේදීම ජීවිත බේර ගන්න පුළුවන් බව පැදිලි කළ. ්‍රස්ව සිටි කවරුත් ප්‍රශංසාය කරමින් කෑකෝ ගසල්න්න ඕනාා මේ සම්බධ පුවත් ජායපුරා පැතිරු. සමුළු අවසන්කරල ගෙදරයමින් සිටිද්දී දොස්තරන් වන ඕජිහ ඉමයි ඔොලිම්ප්‍රස්කම්මලේ සුගියවරසාහපුකහොමි හිබියා උද්‍යානයට ගියා දේශනශාලා වස එතනදී ඕුන් හැමෝම සමුව ජායරූපෙකට පෙනේ සිටියා ජයග්‍රහණය සමරම ලොව පළමු ගස්ට්‍රෝක කැමරාව සාර්ථකව නිපදූ සිව් දෙලා වයස අවුරදු තිහටත් අඩුවෙන් ඒ මොහො යුද්ධේ කටුක අත්දැකී මැද ජීවිත බේරාගන්න ඕන ඇයි බලාපොරත්තුවෙන් සිටි මෝන්කි ඒ උදාර බලාපොරොතුවෝ මල් පලගැන්ග ලෝකයේ පලමු ගැස්ටු කැමරාව පර්ුම අය මහන ඔයනක් හැබැෑම වැඩකාරේකම්ප ම කිවේ ඇත්ත එදා විස්කිබෝතලේ හරිරසට තියෙන් ඇති මක් මත් පැන් ොන කෙනෙක් වේ ඕ ඔයත්තමද? තකට ස්කි බෝධලේ මට මතක නෑ. සුගෙර මහත්ම හිටිය කොමද. ඔහෝ එයා හිටිය හරිම සතුටක්. ඒ සතුට එයාගේ මුහුණින් පෙනුවා. කලින් එය අපිළඟට එද්දී හිටියේ බැරෑරුම් මුහුණකින්. වැඩේගෙන හිතමින්. ඒත් එදාඔහ ඒම හිටියනෑ. මම හිතන්න ඔහු හිටියේ කිය අගන්න බැරිත් තරන් සතුටකිම. වැඩේ හරි! ඔහු මට කිවෝ. අදත් ඒ වදන්, කංවල දන්කාර දෙනවාවගේ කො බල මේ සතුට මූන ඔවුන් ශින්බයි නගරයේ ජයයිකී ශික්ෂණ රෝහලින් පිට වෙලා හිබියා ද්‍යානයට කියා දේශනෙන් පස්සේ එදවන් හරිම සතුටිහිටේ ඒවගේම හරිම සැහැල්ුව කියෙන ඕ මක සතුවෙන්න ලොක්කු හේතුවක් තිබනාා ලැපුුණි ලොකු ජයග්‍රහණයක් වැදගත්ලදේ ඔවන්ට අවුරුදුත් තිෙක්වත් නෑතකුට සතිස් දෙ තිස්න ය ළම ඉන්නවේ ඒ දස්තාවසය පණයේ. කාල හැම ර්තික් ගැල්ල තිබුණ ඒක ප්‍රමාණවත් තරමට කැෑම තිබුණනවත් නෑ. ඇත්තම කිවොත් කිසිිම දෙයක් තිබුණ. කරන්න මොන තරම් දේවර් තියෙන් නඇතිට. තම තමන්ගේ පෞද්ගලි කෝණයකම් වෙනුවෙන් ඒත් මෙ අයේ සේර්ම කැප කලා තමන් වෙනුවෙන් නෙවෙේ අනුන් වෙනුවෙන්. ඔවුන් ඔුන්ට ඕනෑවුනු හැමතේම අනුන් වෙනුවෙනේ පරිත්්‍යැග කළේ ඔබට දැම් මොකද හිතෙන්නේ ගැස්ව කැමරාව නිිපදවීමට දායයික වුණාට? ඒකාලි බහෝ දෙෙනෙකුට බඩේලෙඩ ඔන් ගැස්රෝ කැමරා පරික්ෂ නැටියවමූුණ. ඉතින් මං ඔවුන්ගෙන් අනවා ගැස්ත්‍රෝ කැමරාව දාලා බැලුවෝද කියලා. ඔවුන් නෝ ඔවු එම කලා එතකොටං ආඩම්බරෙන් හනු ගැස්තරෝ කැමරාව කෙලවරේ තියෙනවා පුංචි බල්පයක් ඒක දැක්කට කියලා. ඊට පස්සේ මම ආඩම්බරින් කියෙනවා ඒක හැදිුවේ මම කියලා. ඔ අතීතයේ දේස ආපල් හැරි ලබලද්දි මකගේ විදුලි බල්බ ලොක දායකත්වක් වුණා මුලින් මට හිතුන් නෑ ඒත් දැන් මට හිතේරෙනවා මගේ විදුලි බල්බ හින්දයි ගැක්ස්රෝ කමරාව සම්පර්ණේ ඒහින්ද මට දැනන්නේ ලොකුආඩම්වරයා. ඔබා අඩම්බර වෙන්න ඕනේ තමයි මීට පස්ේ මෙන්න් ොස් කොපිරක්ෂණවටය මු එද මට ඔබගැෙන කල්පනාවේවි එක නිසැකයි ස්තුතියි කිවට. ඊට පස්සේ ගැස්ටෝ කැමරාවට ලෝව නන් දෙසින ලොකු පිළිගැනීමක් ලැබුුණ රටවල් රැස්වන් වයිදවරු ජපානයටාව පොහොන්ව සංහා ඒත් නිර්මාණයට දායකුණු ප්‍රධාන පුච්චිලයක් දෙදෙනට ප්‍රසිද්ියයක් හැමවුණේන දස්ටෝ කැමරාව නිර්මාණය කරලා වසර දෙක් ඇදී ඕදි දොස්ත්‍ර මහත්මයාගෙන සුගීරට ඇමතවක් ලැබුණ. පුංචිනගරක රෝහලකට යනමට ඉඩ ැබුණ ොස්සර මහත්මයක් කීම දස්ට කැමරාව නිපද හැත්ව විදිේ දිගටම විශේීත යලේ රැඳී සිටියේ නම් ඔවන්ට දීපිමක් අනාගතයක් සම්ග ලොකු පිළිගැනීමක් ලැබෙන තිබ මේ සේරම දාල ූජ දොස්සර මහත්මය කියයා සහිටාමා උමයාගේ ප්‍රාදේශය රෝහල ි හතුුනා ගැන සහඒ වඩ ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් ඔහු වහ සමහන්සවෙලා පරේෂෙන් දිගටමසිද ක ගස්ට්‍රෝ හෙමරාව හැදිය මයි ඔහු ඔහුගේ පවුලේ අටුවත් රෝගන්ටවත් කීවන්නේ මම සදඔහුටනාය ගැති ඔහු හරිම කරුණාවන්තයි ඔු හරිමන හතමාන කෙන ඕහුම දෙයක්ගන කතා කරන්න පුුවන් හු මහුස්ත්‍රවතයි ුරෝ ෝජී නිහතමානින් වෛදවරේ විදිහට ප්‍රාදේශීය රෝහලක රාජකාරි කළා අවුරුදු හැට එකක් ආයවරතා ඔහු තිබියෙන් සම්ග. ඔලින්ම්පස්කම්හලේ මුත්සුවෝ සුභුරා ඊට අවුරදු පහකට පස්සේ රස්සාවින් අයිගුණා කමාදෙම කියල පරසිනාගාරයක් ආරා. නිස් ජීත ේරාගැනීම ලොක අමුණකින් කටයුතු කළ සුගර මහත්තා දිගටම වෛද්‍යප කර නිර්මාණයේද. වෛදර්ශේෂයට සම්බන්ධ නූතන වෛද්‍ය උපාග සහම මෙවෙලන් රසක් නිර්මාණයට ඔහුදායක වුණා. මිය අයදී ඔහුට අුරදුු හැත්තෑය එකක්. ඒවනි විට ඔහු වෛද්‍ය උපාග තිහකට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කරතිබුණු. හ ඔහුගේෙහින සැබෑ කරගත්ත අවසම්බත දක්වාම අතිෂ්ඨානයෙන් වැඩ කළා මට විශ්වාසයි එයා ජීවිතේ බොහෝග සටටින් ගතකරප කෙනෙක් ඒක මං හොඳින් දන්නම ගෑස්ට්‍ර කැමරා න්ඩස්කෝප ආදයට අද ප්‍රකාශතාතු සහ වීඩියෝ කැමරා සම්වද කර මිනිස් සිරුර ඇතුළේ ඇතිවෙන පිරිකා මුල්ලවදයේ හඳනාගැනීම එමගින් සිදු කරෙනවා එක්ත හස්නාවසේ හත් ලිස්නාව මහ සුි කුුණාටුවකට මැදිව තරුණ දොස්සර මහතෙකුයි තාක්ෂණ ශිල්පයකුයි කතාබා කලා ගැස්ටෝ කැමරාවක් නිර්මාණය කිරීමි සිහිනයක් ගැෑ. ඔුන්ගේ සිහිනය කුණාටුවක්සේ යථර්තයක් වුණා ලෝකුරා පිලිකා රෝගයින්ද නව බලාපොරොත්තුවක් තිෙම.